श्रीलांकोदाय एंगट्टे देनेन तेल मिला अडुवकट कैबिनेट्टुवे सूदानमा लोकेन्म आयुध मिलदी गनीमे देवेनी तन इंदियावट देशीय प्रवृत्ति हिटपु अमात्ते रवि करुणानायक महताय तुलु सेवुदेनेकु गुणुकल रेट पेस्सम सलका बेलीम हेट सिदु किरीमट अभियाचना अधिकरणय तीन्दु कला हिटपो मुदल अमाते रवि करुणानायक पर्पचुअल टेशरी समागमे हिमिकारु अर्जुन एलोसियस अतुलु सिवदेनकु मेम रेट पेत्सम अद पेरवरुवे गनुकरुनु लबोवा एम पेत्सम हेट पेरवरुवे सलका बेलीमटाई अभियाचनाधिकरणे तीरणे कले रवि करुणानायक अर्जुन एलोसियस हिटपो महाबैंको निलधारीकुवन संगर पिल्ले पदुमनादन हा बदुगोडे हेवा इंदिक समन कुमार यान सिवदेनाई मेम रेट पेत्सम गनुकर अत्ते කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් පසුගිය 6 වෙනිදා තමන් අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව අත්තිරමන ලෙසයි එම පෙත්සම් මගින් ඉල්ලීම් කර තිබෙන්නේ ඊට අමතරව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස් ප්‍රතිවරයාට ලබා දී ඇති නීතිමය උපදෙස්ද මෙම පෙත්සම් තුලින් අභියෝගයට ලක් කර තිබෙනවා පෙත්සම් කාර රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයේ හමුවේ කියා සිටියේ තම සේවාදායකය සම්බන්ධයෙන් නිකුත් කළ වරෙන්තුව නීතියට පටහැනි බවයි එහෙන් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පෙර සේවාදායකයාට වරින්තු නිකුත් කිරීමේ අතුරුතානම් නියෝගයක් නිකුත් කරන්නේද ඔහු අභියාචනා අධිකරණයෙන් ඉල්ලා සිටියා කෙසේ වුවද මෙම වරින්තු නිකුත් කිරීම නීතියට පටහැනිව සිදු වෙද්දී යන්න පිළිබඳ ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතාකින් අප විමසීමක් කළා මේ නඩුව සම්බන්ධයෙන් විශේෂයෙන්ම කරු මහේස්ත්‍රාත්තුමා මේක සංකීර්ණ නඩුවක් ඉදා වරින්තු ඉල්ලු පරියටම එය ලබා නොදී ඒ පිළිබඳව විශ්ලේෂණයක ඉදිලා සේ සම්පූර්ණ වාර්තාවන් කියවා බැලීමෙන් අනතුරුව තමයි වරින්තු නිකුත් කිරීමට නියෝග කළේ ඒ අනුව පැහැදිලිව පෙනී යනවා මහේස්ත්‍රාත්තුමාගේ බලතල නිසි ආකාරයෙන් පාවිච්චි කරමින් ඒ විදිහට වරින්තුවක් නිකුත් කිරීමට ක්‍රියා කර තිබෙන බව ඊළඟ පියවර වන්නේ ඒ වරින්තුවට ඒ පුද්ගලයා අධිකරණයේ ඉදිරිපත් වීම හෝ වරින්තුව මත පොලිසිය විසින් ඒ පුද්ගලයා හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම පමණයි 2016 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම් කර නිකුත් දෙකකදී රුපියල් බිලියන 50කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවටයි රවි කරුණානායක මහතා ඇතුළු දස දෙනාට චෝදනා එල්ල වී තිබෙන්නේ රවි කරුණානායක මහතාට අමතරව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පර්පචුවල් ටෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසෙන ඇතුළු සැකකරුවන් දස දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග නිකුත් කෙරුණා එහිදී මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පර්පචුවල් ටෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන මුතුරාජා සුරේන්ද්‍රන් නැවත්තා පමණයි ඔහු ලබන 18 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීමට කීප වරක්ම ඔහුගේ නිවසට ගිය බවත් ඔහු නිවසේ නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා කෙසේ වුවද මෙම සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් වීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව අතර පවතින්නේ සැක සහිත තත්වයක් එවැනි තත්වයක් සාමාන්‍ය ජනතාවට ඇතිවෙන්න විදියක් නැත්නම් මෙවැනි අය ඇතිවෙන්න විදියකුත් නැහැ. ඉතින් නීතිය සැමට පොදුයි. එවැනි අවස්ථාවකදී සාමාන්‍ය ජනතාව වරෙන්තුවට අත්අඩංගුවට ගන්නාසේම ලොකු පුළුවන්කාරකම් නොබලා ඕනෑම අවස්ථාවක පොලිසියට අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා. මේ අතර රවි කරුණානායක මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම හා ඒ සම්බන්ධයෙන් සිදු කරන කටයුතු පිළිබඳව මහජන නියෝජිතින් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. මේක රවි කරුණානායක මහත්තයාගෙන් නවතින්න බෑ. මේක අර්ජුන් ඇලෝෂියස්ගෙන් නවතින්න බෑ. මේක අර්ජුන් මහේන්ද්‍රන් රලිලු ක්‍රමසිංහ මැතිතුමාගේ කණ්ඩායම මේ සියලුම දෙනාට මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. පොලිසියට අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙන එක සම්බන්ධයෙන් මම හිතනවා පොලිසිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙලා අද හෙටම අත්අඩංගුවට ගැනීමක් සිදු කරන්න ඕනි. ඉතින් මම හිතන්නේ ඔය හේතුව නිසා වෙන්න ඕනේ මගරනේ. මේ මගහැරියට වැඩක් වෙන්නේ නැහැ. කවදා උසාවියට ගියත් මහේස්ත්‍රාත් අධිකරණයට ගියාම අනිවාර්යෙන් රිමාන්ඩ් කරන්න වෙර වෙන විකල්පයක් නැහැ. මම දකින්නේ රවි කරුණානායක මැතිතුමාට කලින් අත්අඩංගුවට ගත්ත යුතු ඈත් ඉන්න මහ බැංකුව ගැසට් කරලා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා
जनता वटे दैनिक से इंधन मिल आडू क्रीम टे हिट पैवत्तु ने कैबिनेट प्रेसिंग में पासु है कि वन बावे हिट पो पार्लमेंट मंत्री जानक वाकुमर महता पावसनवा लोक वेलंदपले तेल मिल पहात बैठी में वासिया वहां में जनता वटे लाभा दिमसंद हाई राज्य मेम पियवर के नेते कोविड-19 वायरस हेतुवेन लोवपुरा कर्मांत शालावल निष्पादन कार्यांगे प्रबल पशुबैमक दक्षिण लबिनवा मे हेतुवेन इंधन परिभोजने पहत वेटुना यहपालन राज्य इंधन मिल सूत्रे पवती नम वर्तमान इंधन मिल अड़ क्रीमट हेकिवती भूपवाय हिटपु पार्लिमेंट मंत्री मंगल समरवीर महता पवसाने ए अनुव रुपयाल विस्सकिन पमन इंधन मिल अड़ क्रीमट हेकिवती भूपव ए महता किया सिटिनवा केसे उवद अधिक बदुपरक पटवा इंधन मिलद निरंतरेन विनास करमीन पसुगे राज्य जनताव महत पीडावट पत्कला ए अनुप इंधन बिल अड़कर जनता वट सहन लबादी मट एक्सट जाति पक्षे उपदेश अवश्य नैति बाव अमात्य महिंद अमरवीर महता पवसनवा मिल सूत्र මේ පහුගිය මාසේ වෙනකම්ම රුපියල් 12ක් වැඩියෙන් තමයි තෙල් ගන්න වෙන්නේ. අපි ඒ වෙලාවේ වැඩි කරේ නෑ මිල සූත්‍රයට අනුව. ඒ නිසා අපිට මිලියන 14000 ක විතර පාඩුවකුත් තියෙනවා. හැබැයි අපි පාඩුව විඳගෙන එක ස්ථාවර මිලකට ගෙනිච්චා. මොකද එදා වැඩි කළා දැන් අඩු කරා නම් විසඳෙන්නේ නැන්නේ ප්‍රශ්නේ. එක්සත් ජාතික පක්ෂයේ මේ රටට කරපු හානිය අපි දන්නවා. මේ අතර හෙට රැස්වෙන කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර ඉන්දන බිල අඩු කිරීමට රජය ක්‍රියා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වකුඹුර මහතා කියා සිටිනවා. मिल सूत्रे तिबुना जनता बड़ी मिलट तेल गांड बेन्नी अभी मिल सूत्रे अयंकर मुनिसा पहुगी काले जनता ए गांड में तेल गांड पुलवांकमा क्लेबुना इसा मिल सूत्रे नतीके वासी जनता लभिलती लोक वेल मे किटिकाल कितना तेल मिल अडूने अडूच वासी नियत वसे में हेट दवसे जनता वट दनन विधि हेट मे तेल मिल अडूकर कटयुत करना लेड रोग अतिकरण विष बीज मट्टु करान्न साबन योदा दैत सोदान्न නවතත් ප්‍රවෘත්ති දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු හා විදේශිකයන් දෙදෙනෙකු නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා 24 දෙනෙකු කන්දකාඩු මධ්‍යස්ථානයටද රැගෙන ගියා විදේශයන්හි සිට පැමිණි 166 දෙනෙකු අද පස්වරුවේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත රැගෙන බවයි අප වාර්තාකරු පවසන්නේ නිරෝධායනයට ලක් කරන එක් අයෙකුගෙන් රුපියල් 7500ක මුදලක් අය කරන බවට ඇතමුන් ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවද යුද හමුදාව අවධාරණය කරනවා දකුණු කොරියාව ඉතාලිය හා ඉරානයන් රටවලින් පැමිණෙන සියලු දෙනා අනිවාර්යයෙන් නිරෝධායනයට ලක් කිරීමට අද සිට කටයුතු කරනවා මේ සඳහා රජයේ විශාල වීදමක් දරනවා නවාතැන් පහසුකම් වෛද්‍ය පහසුකම් සහ ප්‍රවාහන සේවා ඒ අතර වෙනවා ඔවුන්ගෙන් මුදල් අය කරන බවට ඇතමුන් ප්‍රචාර කෙනකේද යුද හමුදාව කිසිදු අයකිරීමක් සිදු කරන්නේ නැහැ. පැය 48ක් තුල යුද හමුදාව ඉදිකල කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා නිරීක්ෂණය කළා. නිරෝධායන කටයුතු සඳහා 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට අද දහවල් යොමු කෙරුණා. ගුවන් හමුදාවට අයත් ආරක්ෂිත හෙලිකොප්ටරයකින් මෙම පිරිස රැගෙන යාම සිදු වුණා. कोविड-19 वायरस රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩසටහන නම් ගොඩක් හොඳයි. මොකද අපේ රටට මේ වගේ දෙයක් එනකොට මේ කට්ටිය ගොඩක් මහන්සි වෙලා මේ ගැන කටයුතු කරනවා. ඒ ගැන ගොඩක් අපි ස්තුතිවන්ත වෙනවා මේ හැමෝටම. අපි නොහිතන විවසනයකට මුහුණ දෙන්නට වුණා. නමුත් ශ්‍රී ලංකානු රජය මෙවැනි තීරණයක් ගත් එක නිරෝධායනයකට අපිව ලක් කරන එක ඇත්තෙම හොඳ දෙයක්. අපිත් කැමති නැහැ අපේ රටට ලෙඩ දෙන්න. විදේශයන්හි සිට පැමිණෙන අය ප්‍රදේශ කිහිපයක පිටව ඇති නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට ඇතමුන් එරෙහිවන්නේ දේශපාලන අවශ්‍යතා මත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. මහාමැතිවරණ ඉලක්ක කරගෙන විවිධ පුද්ගලයෝ තමන්ගේ ඡන්ද ගොඩ ගැන හිතලා මේ නිරෝධායන කටයුතුට අනවශ්‍ය මැදිහත් වීම කරනවා. එනිසා අපි ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා. අපි දැක්කා දියතලාවට ගේනකොට එහෙ මන්ත්‍රීවරයා, හැඳලට ගේන හදනකොට එහෙ ඉන්න ඇමතිවරයා. මේ විදිහට තමන් නොදන්න දේවල්. මොකද මේ රටේ ඇමතිවරු මන්ත්‍රීවරු කරන්නේ තමන්ට නොදන්න දේවල් සහ තමන්ට අයිති නැති දේවල්. එනිසා අපි තා පැහැදිලිව ඉල්ලනවා මේ නිරෝධායන කටයුතු සඳහා සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩල, ඒ වගේ විශේෂ මේ සඳහා තිබෙන කමිටුව ගන්නත් වෙන්න එපා. එහෙම වුණොත් අපිට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඒ ආකාරයෙන් පවත්වගෙන යෑමේ මේ අතර කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස් හේතුවෙන් ලෝපුරා ආසාදිතින් 114614 දිනක වාර්තා වෙනවා මරණ සංඛ්‍යාව 4000 60276 දිනක උසුවේ ලබා තිබෙනවා
වෛරසය රටවල් 15කට ව්‍යාප්ත වීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. චීනය තුල මේ වන විට ආසාදිතින් 80761 දිනක වාර්තා වන විට මියගිය සංඛ්‍යාව 3136ක් ලෙසයි සටහන් වන්නේ. චීන ජනාධිපති ෂී ජින්පින් වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ වුහාන් නගරයේ පළමු වරට සංචාරයක නිරත වුණා. දින 10ක් තුල ඉදි කළ කොරෝනා රෝහලටද චීන ජනාධිපතිවරයා එහිදී ගමන් කළා. එමින්ම නගරයේ සංචාරය කරමින් ජනතාව හමුවීමටද ඔහු පියවර ගත්තා. මේ අතර දකුණු කොරියාවේ වෛරසය ආසාදිනී වූවන්ගේ කැපී පෙනෙන අඩුවක් වාර්තා වෙනවා. මේ වන විට දකුණු කොරියාවේ පුද්ගලයන් 210,442 දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. ඉන් පුද්ගලයන් 7513 දෙනෙකුට මාරාන්තික කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බව මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. කෙසේ වෙතත් අද පස්වරු 5 වන විට පුද්ගලයන් 58 දෙනෙකු මෙම කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයටපත් වූ බව සෞඛ්‍ය අංශය තහවුරු කළා. කෙසේ වෙතත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙම කොරෝනා වෛරසය ආසාදිනී වීම පිළිබඳව දකුණු කොරියාවෙන් වාර්තා වන්නේ නැහැ. උද්ගත වැටි තත්ත්වයේ හමුවේ ඉතාලියට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ මොහොත වන විට ඉතාලියේ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1792 දක්වා ඉහළ ගින් තිබෙනවා. සියලුම මරණ සංඛ්‍යාව 463 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉතාලියේ සියලුම නගර මේ වන විට අවදානම් කලාප බව ඉතාලි රජය නිවේදනය කරලා තිබෙනවා. මෙම අවදානම් කලාප තුළ ශ්‍රී ලාංකිකයන් 120,000ක් පමණ ජීවත් වෙනවා. ඔවුන්ට ඉතාලි රජය මේ වන විට දැනුම් දී තිබෙනවා. තමුන්ගේ රැකිරක්ෂාව වගේම ඒ වගේම සෞඛ්‍ය අංශ වෙත යෑම හැරෙන්න වෙන කිසිම අවස්ථාවක නිවස් වලින් එළියට බහින්න එපා කියන එක. වෛරසයේ පවත්නා රටවලින් පැමිණෙන සංචාරකින් සඳහා තහනමක් පැනවීමට කසකස්ථානය හා සර්බියාව පියවර ගත්තා. චෙක් රාජ්‍යයේ සියලු පාසල් වසාදමා තිබෙනවා. ඊශ්‍රායලයේද එරටට පැමිණෙන සියලු සංචාරකින් දින 14ක අනිවාර්ය නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත්තා. COVID-19 වෛරසයට මුහුණ දීම සඳහා උතුරු කොරියාව නව ප්‍රතිවෛරසයක් නිපදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වුවද වෛරසය ආසාදිනී වූ කිසිවෙකුත් උතුරු කොරියාවෙන් වාර්තා වී නැහැ. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පක්ෂයේ 5 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියකට මුහුණ දුන්නා. පසුගිය මාසයේ පැවති උත්සවයකට COVID-19 ආසාදිනී වූ අයෙකු පැමිණ ඇති අතර ඔහු ජනාධිපතිවරයාට අතට අත දීම හේතුවෙනුයි මෙසේ නිරෝධායනයට ලක් වී ඇත්තේ. අමරිකාවේ මේ වන විට ආසාදිතින් 700 දිනක හමු වී ඇති අතර 26 දිනක ජීවිතක්ෂයට පත්ව සිටිනවා. බිය වීමට නොව අවදානයෙන් සිටීම පිණිස නොහික්මුණු කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකු මේ වන විටත් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙනවා. මිනුවන්ගොඩ දෙවලපල ප්‍රදේශයේ පදිංචි පසිඳු හිරුෂාන් දහසකුත් එකක් දුෂ්කරතා මැද අකුරු කර සරසවි වරම් ලබා ගැනීමට වාසනාවන්ත වුණා. ඔහු අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට මාස 3කට පෙර ඔහුගේ මව අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගියා. තමන්ට අහිමි වූ ලොවෙහි සිය පුතු රජ කරවන්නට පසිඳුගේ පියා අනේක දුක් වින්දා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළු වී නවකවද සමයද නිම කළ ඔහු එහි අවසන් සාදයට එක් වුණේ එතැන් සිට නිදහසේ අධ්‍යාපනය ලැබීමේ වරම් හිමිවන සතුටද ඇතිවයි. එහෙත් ගත වුණේ ටික වෙලාවක් පමණයි. ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පඩිපෙලක් මත සිට විශාල ප්‍රමාණයට අයරයක් පහළට තල්ලු කර දමා තිබෙනවා. පසිඳු එහි ඉලක්කයක් බවට පත් වුණා. මෙම අනතුරෙන් ඔහු බරපතල ලෙස තුවාල ලැබුවා. ඒ මැතින්නේ ගැලුවොත් දරුවට උපකරණ හම්බෙන්නේ දරුවා නැති වෙනවා. ඉතින් මට ඕනේ දරුවා බේර ගන්න. මේ රටේ මෙච්චර නීතියක් ප්‍රීතියක් තියෙන රටේ TID එකට හරි බාර දීලා අයි මේක දින 4ක් 20යි අයි මේක අදින්නේ හොයන්නේ නැත්තේ. ඉතින් මට කාගෙද සරලක් තියෙන්නේ? මමත් මේ ලෝක රස්සාවක් තියෙන මිනිහෙක් නෙමෙයි, මාත් ලෙඩෙක්. මම මේ හැම ඉඳගෙන තමයි මේ දරුවෝ දැකගෙන ජීවත් වෙන්නේ. ඒකට මට කාගෙන්වත් කිසිම විසරණක් නැහැ. මගේ ඉන්න ළමයි 3 දෙනයි. ඔය බාලම දරුවා, මග ආතරේම කොන්න දරුවා. ඒ දරුවාට නැති මම කියන්නේ මාත් බැලලා යයි උරයි. මට වෙන කියන්නේ දෙයක් නැහැ. කොළඹ ජාතික රෝහලේ මේ වෙන විට පැය 7ක සත්කමකට මුහුණ දී සිටින පසුඳුගේ ජීවිතය ඇත්තේ ඔහුගේ වාසනාව සහ වෛද්‍යවරුන්ගේ කැපවීම මතයි. මේ පිළිබඳ ශිෂ්‍ය සංවිධානද විවිධ මත දරනවා. නවකවද සිද්ධියක් කියලා මාධ්‍යවල ප්‍රචාරණය වෙමින් පවතිනවා. නමුත් මේ සිද්ධිය බොහොම පැහැදිලිව නවකවද සිදුවීමකට අදාළ නැහැ කියන කාරණාව මේ මොහොතේ ප්‍රධාන විදිහට අපි මතු කරන්න කැමතියි. වගකීමෙන් කියනවා මේ සාදේ පළමු වසර සහෝදරවරු සංවිධානය කරපු සාදයක්. පළමු වසර සහෝදරවරු පිට්ටනිය පුරාම ඉන්නේ ඉඳලා තියෙනවා. ඒ ඉඳලා තියෙන එක ඇතුලේ ඒ සහෝදරයෙක්ගේ නොසලකිල්ලක් වෙන්න පුළුවන්, වෙනත් සහෝදරයෙක්ගේ නොසලකිල්ලක් වෙන්න පුළුවන්. ඒ නිසාවෙන් තමයි මේ අනතුර වෙලා තියෙන්නේ.
අමාත්‍ය ආචාර්ය බන්තුළු ගුණවර්ධන මහතාද පසිඳුගේ සුවදුක් බැලීමට ක්‍රියා කළා. නවකවද්ද සිද්ධියන් නිසා සිද්ධ වීමක්ද කියන එක පිළිබඳ නිසිලස පරීක්ෂා කරලා බලලා තමයි මේ පිළිබඳ තීරණයක් දී හැකසේ වෙත වැරද්දක් තිබෙන බව අපි පිළිගන්නෝ. විශ්වවිද්‍යාල භූමිය තුල මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරනවා නම් ඒක විනය විරෝධී කටයුත්තක්. කිසියම් පාර්ශවයකට නවක වදයට හෝ ශාරීරික හෝ මානසික හිංසනයක් වෙනවා නම් ඒ පිළිබඳ දැනුම් දීලා අවශ්‍ය අධිකරණමය ක්‍රියාමාර්ග තුලින් දඩුවම් පමුණවන්න අපි ක්‍රියා කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. අපි ශ්‍රී ලංකා පොලිසියත් සමග ඉතාම කිට්ටුවෙන් මේ සම්බන්ධව පරීක්ෂණ කටයුතු සියල්ල ආරම්භ කළා තියෙනවා. අද දහවල් දිනේදී සීනියර් DIG දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රමුඛ සම්පූර්ණ විමර්ශනයක් මේ ශිෂ්‍යයාට අනුතුරු සිදු වූ ස්ථානයේ පවා සිදු කරලා පසුගිය දින කීපය පුරා සිදු කරන ලද විමර්ශන හරහා සැකසිතයයි හඳුනාගැනෙන සිසුන් කීප දෙනෙක් පිළිබඳ තවදුරටත් විමර්ශනය කළ යුතු බව කියන ස්ථානයේ තමයි ශ්‍රී ලංකා පොලිසියේ එම කණ්ඩායම සිටින්නේ. ඒත් එක්කම දැන් අපි මේ සම්බන්ධව අද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. අපි පාලන අධිකාරිය ඉදිරියේ තීරණයක් ගත්තා. මෙවැනි සාද පවත්වීම පිළිබඳ අලුත් නිර්ණායක රාශියක් අපි හඳුන්වා දෙන්න. ඒත් එක්කම රාත්‍රී කාලයේදී 9න් පසු කිසිදු පිටස්තර පුද්ගලයෙක්ට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම අපි අද සිට තහනම් කරලා තියෙනවා. නිදහස් අධ්‍යාපනයේ තවත් සුවිශේෂී පියවරක් තබමින් මෙරට විශ්වවිද්‍යාලයක පළමු තාක්ෂණ පීඨය ලබන 16 වනදා විවෘත කරනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධවයි මෙම තාක්ෂණ පීඨය ඉදිකර තිබෙන්නේ. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මුලස්ථානයේ විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විද්‍යා කුළුණ ලෙසයි එම මුලස්ථානය නම් කර තිබෙන්නේ. මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය ආචාර්ය බඳුරු ගුණවර්ධන මහතා කියා සිටියේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ නව වෙනසක් සිදු කිරීමට රජය මේ වන විටත් පියවරගෙන නැති බවයි. අපේ අධ්‍යාපන ක්‍රමයේ විභාග සමත් ජීවිතයේ අසමත් අධ්‍යාපන ක්‍රමයක් බවට පත් වුණා. පිට වෙන උගත්තුන්ට දෙන්න ආරක්ෂා තිබුණා. තිබෙන ආරක්ෂාවලට අවශ්‍ය උගත්තු බිහි වුණේ නැහැ. විශාල ඉල්ලුමක් ගම්මට්ටමේ තිබෙනවා විද්‍යාව තාක්ෂණික අංශයේ සඳහා. ඒ නිසා අපිට පුළුවන්කම ලැබුණා ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ටෙක්නොලොජි ෆැකල්ටීස් 11ක් ආරම්භ කරා. එහි ප්‍රථම තාක්ෂණ පීඨය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 16 වෙනි දින අතිගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් විවෘත වෙන්න නියමිතව තිබෙනවා. මෙය ලාංකීය නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් ලෙස සැලකෙනවා. දේශපාලන පක්ෂවලට සිය ලකුණ වෙනස් කිරීම සඳහා ලබා දී තිබූ කාලය ඊයෙන් අවසන් වුණා. දේශපාලන පක්ෂවලට ලකුණ වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු විසිරුවා දින 7ක් ඇතුළතදී පමණක් බවයි මැතිවරණ පනතේ සඳහන් වන්නේ. පසුගිය දෙවනදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කෙරුණා. ඒ ජනාධිපතිතුමා වෙත පැවරි ඇති බලතලවලට අනුවයි. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් සහ එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරඟ කරන බව මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබෙනවා. වත්මන් තත්ත්වයේ අනුව අර්බුදයට ලක්ව ඇති සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන සමග ජනබල වේගයට මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ දුරකථනය ලකුණ හරහායි. එසේ නොමැතිනම් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණින් ඔවුන් තරඟ කළ යුතු වෙනවා. මේ අතරේ මහමැතිවරණය සඳහා රාජකාරිවල නිරතවන නිලධහරින් සහ රජයේ වාහන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. සියලු අමාත්‍යංශ ලේකම්වරුන් පළාත් සභා ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම රජයේ ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය යොමු කර තිබෙනවා. එමගින් පෙන්වා දී ඇත්තේ අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි. මේ අතර මහමැතිවරණයේදී ඡන්ද අවභාවිතය වැළැක්වීම සඳහා මියගිය සහ විදෙස්ගතව සිටින ඡන්ද දායකයන්ගේ තොරතුරු ලබා ගැනීමට මැතිවරණ කොමිසම අපේක්ෂා කරනවා. 2019 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත් ඡන්දදායකින් අතුරින් මේවන විට මියගස් හෝ විදේශගතව සිටින ඡන්දදායකින් පිළිබඳ තොරතුරු ලබන 14 වනදාට පෙර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙත ලබා දෙන ලෙසයි මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. සමගි ජනබලවේගයේ පක්ෂයට ව්‍යවස්ථාවක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාගමගේ මහතා පවසනවා. කෙසේ වුවද තමන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ දුරකථනයේ ලකුණින් බවයි සමගි ජනබලවේගයේ නියෝජිතයන් කියා සිටින්නේ. කළු පැල්ලම් හතරක් පහක් අපේ පක්ෂය තුලත් තියෙනවා නෑ කියන්නේ. අපේ පක්ෂය තුලත් යම් සොරකම් වලට දූෂණය වලට චෝදනා ලැබලා ඒවා යම් කිසි ආකාරයෙන් ඔප්පු කරන්න පුළුවන් මන්ත්‍රීවරු 3-4 දෙනෙක් ඉන්නවා. අන්නේ මේ 5-6 දෙනා එක් කරගෙන අකිල විරාජ් කාර්යාවස මහත්තයා අලියාගෙන් ඉල්ලනවා නම් අපි ඉතාමත් සන්තෝෂයෙන් ඔවුන්ට සුබ පතනවා. චෝදනා සමගි ජනබලවේගය කියන්නේ
තව පක්ෂයකට බැඳුනොත් අපේ පක්ෂේ සමාජිකත්වය නැති වෙනවා මම නම් කැමති නෑ මගේ එක්සත් ජාතික පක්ෂේ සමාජිකත්වය නැති කරගෙන තවත් පක්ෂයකට බැඳෙන්න එක කණ්ඩායමක් ඉන්නවා ඒ කණ්ඩායම මැතිවරණයකට මූණ දීලා පාර්ලිමේන්තුවට යන්න බැරි කණ්ඩායමක් සජීප් ප්‍රේමදාස මැතිතුමාගේ වටේ ඉඳන් එතුමාව නොමග යවන කට්ටියට මම කියනවා කරුණා කරලා මේ අපරාධේ මේ පක්ෂයට කරන්න එපා එක්සත් ජාතික පක්ෂයේ හැටියට මේ අභිමානේ ආරක්ෂා කරන මිනිස්සු අපි හැබැයි මේ ප්‍රතිපත්ති පාවල දීලා අපේ ශ්‍රේෂ්ඨ පක්ෂය වසර 26ක් තිස්සේ පරාජිත පක්ෂයක් බවට පත් කරපු අයත් එක්ක අපිට ඉදිරි ගමනක් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාව කොච්චර රටට එපා වුණත් කොච්චර පෙරදුණත් අපි අලියගෙන් මිල්ලනවා කියලා හිතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5-6 දෙනෙක් තාම ඉන්නවා. හිතා මතාම සන්ධානයක් සකස් කරනවා කියලා සන්ධානය සකස් නොකර විවිධ චෝදනා කරමින් කකුලෙන් ඇද්දා කියන කතන්දර කියමින් මේ කරන ප්‍රකාශ අපි කවුරුවත් මේකට උත්තර නොදෙන නිසා තනියම කරන ප්‍රකාශ සමාජගත වෙලා තියෙනවා. මම සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමාට අභියෝග කරනවා එන්න මාත් එක්ක ඕනෑම රූපවාහිනී නාලිකාවක මම සූදානම් ඇවිල්ලා ඉවරලා මේ කරුණු කතා කරන්න කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියන කාරණය සමාවෙන්න මාත්‍රිකාවට අදාළව අපි කතා කරමු මේ ඒක මේ මුතුමලන දෙන නියෝගයක් වුණත් නෙවෙයි ඒක බොරතෙල් බැරලේ විල ගැන නෙවෙයි තමුන්හන්සලා වාර්තා කරන්නේ जन बल वेगे पक्ष बोर्ड पक्ष එක්සත් ජාතික පක්ෂයේ කුත්‍යාධිකාරී මණ්ඩලයේගත් තීරණය මත තරම් කරන්නේ සමග ජන බලවේගය. අපිට අද අවශ්‍ය අලුත් ප්‍රවේශයක්. ඒ වගේම අපේ ගාවද ඩීල් දේශපාලනයේ නැව සම්දානයේ ලකුණ තීරණය කළ අවසන්ද? නැව සම්දානයේ ලකුණ ටෙලිෆෝනයේ. සිහින දකින අලුත් වෙන්න දකින නායකයෝ කීප දෙනෙකුත් පොරකනවයි කියලා අපිට ආරංචි. අලුතෙන් නායකයෝ වුණාට කමන්නේ නැහැ. Taman පක්ෂය විනාශ කරලා අලුත් නායකයෝ ඉස්සරහට ගෙන්න හදනවනะ. ඒක පක්ෂයට කරන ද්‍රෝහිකමක්. රණබිමේදී මෙන්ම ගොවිබිමේදීද මෙරට රණවිරුවන් 100 දස්කම් දක්වන බව මෙවන විට සනාථ වී තිබෙනවා. වගාවට හුරු ඒ දෑත ගැන මේ වර්තාව අනුර දොරකුඹරගෙන්. ගොවිබිමේ රණහඬින් අද යන්නේ කන්දකාඩු යුද හමුදා ගොවිපළට. මේ ගොවිබිමේ සිදුවන සාර්ථක වගාවන් සහ ජයග්‍රහණ පිළිබඳව ඔබට වාර්තා කරන්නයි අපේ මේ සූදානම. කන්දකාඩු ගොවිපලේ ඉතිහාසය 1950 වසර දක්වා ඈතට දිව යනවා. LTTE ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් විනාශ වූ මෙය 2009 වසරේදී යුද හමුදාවට බහර කිරීමත් සමග පූර්ණ ගොවිපලක් බවට පත් කෙරුණා. කුඹුරු වගාවට මෙහිදී හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. පෝෂදායි වී වර්ග මෙන්ම දේශීය වී වගාවට හිමිවන්නේ පළමු තැනයි. එළවලු වගාවද කිසිදු අඩුවකින් තොරව මෙහි ක්‍රියාත්මක වනවා. සෑම එළවලු වර්ගයක්ම මෙහි වගා කරන ආකාරය දැකබලා ගැනීමට හැකියාව තිබෙනවා. වීලි කලාපය තුළ උඩරට එළවලු වගාව සිදු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂා කිරීමද මෙහි සිදුවනවා. අකර දහසක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවත්නා කන්දකාඩු යුද හමුදා ගොවිපලේ සේවයට යොදවා තිබෙන්නේ විශේෂ පුහුණුව ලැබූ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන්ම යුද හමුදාවට බදවාගත් පිරිසක්. සුරතල් මත්ස්‍ය වගාවද මෙහිදී සිදුවන්නේ ඉතාමත් සාර්ථකවයි. ඒ හරහා විශේෂ ආදායමක් ඉපයීමටද හැකියාව ලැබී තිබෙනවා. කෘෂිකාර්මික සහ පශු සම්පත් සංවර්ධනයට අදාළ බොහෝ කාර්යයන් කන්දකාඩු ගොවිපල තුල ක්‍රියාත්මක වනවා. උද්ගම අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රදේශ මත
තවත් වගාවන් සහ සත්ත්ව පාලනය වැඩි කිරීම තමයි දැන්ට උපදෙස් ලබලා තියෙන්නේ. අලුවි කිරීමට හැකියාවල් තිබෙන දේවල් තවත් හඳුන්වා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. රණබිමේ ගොවිකමේ හැකියාව ගැන හෙටත් අපි ඔබට කියනවා. ක්‍රිස්ටියන් ෂෙහාන්, වර්ණ ලක්මාල් සමග මම අනුර දොරකුඹුර. ඒ සමගින් ස්වාධින රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk